साधु साधु साधु। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। अभिधर्म देशनावट संबंध में कारण पिंतु අපි ගිය සතියේ සාකච්ඡා කළේ චෛතසිකවල අවසාන මාතෘකාව. සමහරු මම හිතන්නේ ඉන්න බැරි වුණා. ඒ වීඩියෝස් ඔක්කොම තිබෙනවා. ඒත් එක්කම මේ ස්ලයිඩ්ස් බලන්න අවශ්‍යයි. නැත්තම් තේරෙන්නේ නැහැ. ලොකු අමාරුවක් නැහැ. හැබැයි අර ඒවා ඒ කාලවල බලන්න ඕනේ. නැත්තම් පස්සේ ඒවා ටිකක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් අද අපි කතා කරන්නේ අලුත්ම මාතෘකාව. ඒ අලුත්ම මාතෘකාව තමයි රූප. මොනවද කතා කරන්නේ? රූප. එතකොට අපි මුලින්ම කතා කරන්නේ අභිධර්මයේ අපට පෙන්වුම් කරනවා පරමාර්ථ ධර්ම හතරක් කියලානේ. චිත්ත කියලා කොටසක් කතා කරනවා. චෛතසික කියලා කොටසක් කතා කරනවා. රූප කියලා කොටසක් කතා කරනවා. ඒ වගේම නිබ්බාන කියලා කොටසක් කතා කරනවා. අත වශයෙන්ම මේ හතරෙන් චිත්ත චෛතසිකත් ඒ වගේම නිබ්බානත් කිව්වම නාම කොටස්. ඒකදා කිව්වා. ඒවා නාම කොටස්. ඊළඟට රූප කියන්නේ රූප කොටස්. අපි දන්නවා රූපේ හරිම වැදගත්. මොකෝ නාමයේ පවතිනවද රූපේ නැතු? නාමයේ පවතින්නේ නැහැ රූපේ නැතු. ඒ වගේම රහතන් වහන්සේ කෙනෙක් රහත් වුණත් උන්වහන්සේගේ රූප සංතති නැති වෙනවා. රූප සංතති නැති වෙන්නේ නැහැ රහත්. ඒ කියන්නේ දැන් රහත් වෙනවා කියන එක කොටස් දෙකක් තියෙනවානේ. අපි නිබ්බාන ගැන කතා කරද්දී කතා කරමු. රහත් වෙනවා කියන එක ගොඩක් අය හිතන්නේ එක අවස්ථාවක් කියලා. රහත් වෙන්න ඕන අවස්ථා දෙකකදී. ඒක අහලා තියෙනවා. මේ අරහත්වය කියන මේ ස්ථානය නෙමෙයි අරහත්වය කියන මානසික ස්වરૂපයට සියලු සංස්කාර නැති කරලා විසංස්කාර සංඛාරවලින් විසංඛාරවලට යන තැනෙදී ඒ විසංඛාර తත්වය ක්‍රම කොටස් දෙකක් තුල තමයි තියෙන්නේ. මුලින්ම කෙනෙක් රහත් වෙනවා කියන්නේ රහතන් වහන්සේ නමක්, පසේ බුදුරජාණන් වහන්සේ නමක්, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්, ඒ කවුරුත් රහත් ත්වයට පත් වෙනවා ඊට පස්සේ යන දේවල් වෙන. ඒතරේ රහත් ත්වය මේ පංචස්කන්ධය කියන්නේ උපාදානස්කන්ධය සහිතව තමයි මුලින්. ඒ කියන්නේ ඒ උපාදාන කොටස නැති කරලා පංචස්කන්ධය තුල රහත් වෙනවා. ඒක වෙනවනේ. දැන් අපි කෙනෙක් මෙතන කෙනෙක් රහත් වුණොත් පංචස්කන්ධය තියෙන උපාදානස්කන්ධය අතාරිනවා. දැන් අපේ රහතන් වහන්සේ කෙනෙක්ගේ හිතේ වෙනස මොකක්ද? මොදම ප්‍රශ්නයක් එක මේකට යන්න කලින්. රහතන් වහන්සේට උපාදානස්කන්ධයක් නැහැ. අපිට උපාදානස්කන්ධය තියෙනවා. රහතන් වහන්සේට නම් මොකද්ද තියෙන්නේ? රහත් උනා. පංචස්කන්ධය. සමහරු කියනවානේ මේ අපි ඔක්කොම මේ පංචස්කන්ධ නැහැ. අපිට තියෙන උපාදානස්කන්ධය. ඒ නිසා ලොකුම වෙනස රහතන් වහන්සේ අපි අතර රහතන් වහන්සේ උපාදානස්කන්ධය අතරලා තියෙනවා. පළවෙනි රහත් වීමේදී ඊළඟට අපි උපාදානස්කන්ධයත් සමග ජීවත් වෙනවා. එතකොට මම කියවන රහත් වෙන්න ඕන කියලා තැන් දෙකක් රහත් වෙන්නේ නැහැ තැන් දෙකකට. මේ රහත් බව අවස්ථා දෙකක් තුල සංකේතවත් වෙනවා. ඒ දෙකටපත් වෙන්න අවශ්‍යයි. එකක් පළවෙනි එක තමයි අපි කවුරුත් දන්න සකල ක්ලේශයන් නැති කිරීම. ඒක අපි කියන එකට දැන් මේ අපි කවුරුත් රහත් වෙන්න හදනනේ. අනේ පළවෙනි තැන අපි කියන සෝපාදිශේෂ නිබ්බාණය කියන. ඒ කියන්නේ මේ උපාදාන මේ පංචස්කන්ධය සහිතව රහත් වෙනවා. දැන් පංචස්කන්ධය හලනවද රහත් වෙච්ච ගමන්? හලන්නේ මොකද්ද? උපාදානස්කන්ධ. ඊට පස්සේ උන්වහන්සේ කවදා හරි පිරිනිවන් පානවනේ. එහෙම නේද? කවදා හරි දවසක උන්වහන්සේ පිරිනිවන් පානවා. රහතන් වහන්සේ නමක්, පසේ බුදුරජාණන් වහන්සේ නමක්, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කවදා හරි පිරිනිවන් පානවා. අන්න එතන තමයි රහත් භවයේ දෙවෙනි තැන සංකේතවත් කරන්නේ. ඒකක් විය යුතුමයි. එතෙන්දී
උපාද මේ පංචස්කන්ධයත් අතහරිනවා නැතන අනිකුත් නිර්වාණයේ ඊළඟ අවස්ථාව සම්පූර්ණ. එහෙනම් නිර්වාණයට කෙනෙක්පත් වෙනවා කියන්නේ මේ අවස්ථා දෙකකටපත් වීමක් තියෙනවා. මම ඒක අතිරේක කාරණාවක් අද මාතෘකාවක් ටිකක් එහා ගිය පුතණක්. නමුත් කියන්න අවශ්‍ය වුණා මොකෝ මේ පරමාර්ථ ධර්මවල රූපේ කියන්නේ පරමාර්ථය. මුලින්ම කියන්න ඕන මේ රූප පාඩමනි පටන් ගන්න යද රූප පාඩම මම කැමති නෑ එක දවසින් ඉවර කරන්න. මම දන්නවා ඒක තේරුම් ගන්න බෑ මේ කට්ටියට. එම නිසා මේ රූප පාඩම දවස් 4කට කරන්නයි බලාපොරොත්තු. දැන් කෙනෙක් හිතන බලා දවස් 4කට මේක තියෙනවා. 4 නෙමෙයි 10කට කරමු තියෙනවා. අවුරුද්දකට කරමු තියෙනවා. නමුත් මේ රූප පාඩම දේශනාව අපි ධර්ම දේශනාව දවස් 4කට වෙන් කරන්නේ මෙන්න මෙහෙම. අද දවස පළවෙනි දවස රූප හඳුන්වා දෙන්න. රූප කීයක් තියෙනවද? ඒ ප්‍රධාන වර්ගීකරණය අද හඳුන්වා. ඊළඟට ඊළඟ දවසේ ඊළඟ සිකුරාදා කතා කරනවා රූප විභාගය. මේ රූප විභාගයෙන් කියන්නේ මේ රූප කොටස් කොහොමද නිර්මාණය වෙන්නේ. දැන් අපි උදාහරණයක් කිව්වොත් අපි ගත්තොත් මෙහෙම රූප කලාප නෙමෙයි හොඳද? රූප කොටස් වල තියෙන විභාගයක් ක්ලාසිෆිකේෂන් එක. ඒක අභිධර්මයේ කියන රූප විභාගය කියලා. තුන්වෙනි දවසේ කරන්න බලාපොරොත්තු වෙන රූප සමුට්ඨානේ. රූප සමුට්ඨානේ කියන්නේ මේ රූප උපදින්නේ කොහොමද? දැන් මේවා රූපනේ. මේ මයික් එක රූපයක්, මම රූපයක්, ඔබ රූපයක්, මේ දකින්නවා රූප. මේවා උපදින ක්‍රම හතරක් තියෙනවා. හේතු හතරක්. ඒ හේතු හතර ගැන කතා කරගන්න. අවදාක්වත් හිතලා නැහැ නේද රූප උපදින්න හේතුවනේ කියලා. හේතුවක් ඇති නමුත් හේතු හතරක් තියෙනවා. අවසානයට කරනවා ඉතාම වැදගත් එක රූප කලාප. මොකද රූප තනියෙන් පවතින්නේ නැහැ. රූප වල තනියෙන් පවතින්න බෑ. රූප එකතු වෙලා ගෲප් එකක් වශයෙන් තමයි කලාපයක් වශයෙන් තමයි පවතින්නේ. තව එකක් තියෙනවා රූප ප්‍රවෘත්ති. මම මේක එකතු කරනවා එක තැනකට. මම හිතන් ඉන්නේ මේක එකතු කරන්න රූප විභාගයට. රූප ප්‍රවෘත්ති කියන්නේ. ඒ කියන්නේ මේ රූප එක එක තලවල ඉන්න කට්ටියට කොහොමද අදාළ වෙන්නේ කියන එක. මම පොඩ්ඩක් ටිකක් කුතුහලයේ දනවන්න පොඩි කාරණාවක් කියන්න. ඔය බ්‍රහ්මයෝ ඉන්නවනේ බ්‍රහ්ම ලෝකවල. බ්‍රහ්මයෝ ඉන්නවනේ බ්‍රහ්ම ලෝක කියක් තියෙනවද? බ්‍රහ්ම ලෝක ගොඩක් තියෙනව නේද? 20ක් තියෙනව නේද? ඔය බ්‍රහ්මයන්ට ධර්මයට අනුව ස්ත්‍රී පුරුෂ භාවයක් තියෙනවා. බ්‍රහ්මයන්ට ස්ත්‍රී පුරුෂ භාවයක්. දැන් ඔබ අහලා තියෙන අග්ගඤ්ඤ සූත්‍රය කියනවනේ මේ මනුෂ්‍ය ලෝකයේ විනාශ වෙලා එහෙම වෙලා කාලයක් සෑහෙන කාලයක් ගියාම ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් කට්ටි එනවා. ඒගොල්ලෝ අතර නැහැ ස්ත්‍රී පුරුෂ භාවයක් කියලා අහලා තිනවා. අන්න ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකයට ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. හැබැයි ඒගොල්ලෝ මෙහි ඇවිල්ලා වැඩි යවුල් කරගන්නවා. මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා බලන් ඉන්නකොට කාලයක් ඒක ඇති. එහෙනම් ඔන්න එක කුතුහලයේ දනවන කාරණාව බ්‍රහ්මයන්ට ඉතිභාව පුරුෂ භාව කියන රූප නැහැ. තව එකක් තියෙනවා. බ්‍රහ්මයන්ට ඉන්ද්‍රියන් කොච්චර වැඩ කරන්නේ? චක්කු සෝත ගාන ජීවහා කාය මනවල බ්‍රහ්මයන්ගේ විශේෂයෙන්ම අපි ගමුක මන අයින් කළා. ඔය චක්කු සෝත ගාන ජීවහා කායවල බ්‍රහ්මයන්ට තියෙනවද ගාන ජීවහා කාය ගොඩක් වෙලා? බ්‍රහ්මයන්ගේ ගොඩක් වැඩ කරන්නේ ඇසයි කනයි. මොකද අනිත් ඒවා කර්කශයි. දැන් අපේ මේ බලන්නකෝ දැන් ඇහැයි කන ඇර අනිත් ඒවා නිසානේ අපිට ඇහැ කන පාවිච්චි කරන්නලා තියෙන්නේ. නාසය දිව ශරීරය. ඒතර ඒගොල්ලන්ගේ ඒවා බොහෝම සියුම්. සමහරට ඇත්තෙම නැහැ. ඒ නිසා අන්න ඕවගේ කාරණා ගොඩක් මේ කොහොමද මේ රූපය ඇයට බලපාන්නේ. අපි ඒක පොඩ්ඩක් පෙන්වන්න කරේ රූප ප්‍රවෘත්තිය කියන එක. මම රූප විභාගයට ගන්න හිතන්නේ. හොඳයි අපි එහෙනම් යමු පළවෙනි තැනට අද ස්ලයිඩ් එක. මුලින් මම පොඩි අවවාදයක් කරන්න කැමති කලබල වෙන්න එපා. මේවා පාඩම් කරගන්න ටිකක් හිමීට තමයි ගන්න වෙන්නේ. හෙමීට ගන්නවා කියන්නේ දැන් මෙහෙම දැකලා නැහැ නේ. රූපේ කියන්නේ මොකද්ද? රූපේ හැටි මොනවද? රූප කීයක් තියෙනවද? කොහොමද මේ මම ඉන්න පරිසරයේ රූපත් එක්ක අද මම ඇතුළු මෙයාවට තියෙන සියලු ඒවාත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? දැන් එතෙන්ටයි මේ අපි පාඩම කරන්නේ. දේශනාව ගේන්න හදා. හොඳයි. එහෙම නැතුව මේ වචන ටිකක් නම්බර්ස් ටිකක් පාඩම් කරගන්න එකම නෙමෙයි. දැන් අද
පළවෙනිම මේ අපේ දේශනාවේ රූපදේශනාවේ පළවෙනිම පරමාර්ථයේ නැමැති රූපදේශනාවේ රූප නැමැති පරමාර්ථ දේශනාවේ පළවෙනිම දේශනාව තමයි රූප හඳුනා ගැනීම. රූප කීයක් තියෙනවා? දැන් රූප කීයක් තියෙනවද? රූප කීයක් තියෙනවද? 28. ඒ රූප 28 බෙදෙන්නේ කොහොමද? ප්‍රධාන වශයෙන් මහා භූත රූප හතරයි උපාදාන රූප 24යි. දැන් අපි සරලව ගමු. මේ මහා භූත රූප සහ උපාදාය රූප අතර තියෙන වෙනස. දැන් මහා භූත රූප කියන්නේ අපි කවුරුද දන්නා? පඨවි ආපෝ තේජෝ වායෝ. මෙන්න මේ හතර තමයි මහා භූත රූප. ඒ කියන්නේ ඒවා තමයි ඕනම වස්තුවක තිබෙන ප්‍රධානම රූප හතර. ඒ ප්‍රධාන රූප හතරෙන් තමයි අනෙකුත් 24 හැදෙන්නේ. අපි කියන ඒවාට උපාදාය රූප. එහෙනම් උපාදාය රූප වලට වඩා මහා භූත රූප හතර බලවත්. අපි ඒක ඉගෙන අපි රූපය හඳුනාගමු ඉස්සෙල්ලා. මම යනවා සූත්‍ර දේශනාවකට. සංයුත්ත නිකායේ කජ්ජනීය සූත්‍රය 22:70. කිංච භික්ඛවේ රූපං වදීත්. මහණෙනි, මේ රූපය කියන්නේ මොකක්ද? රූපපතිතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. මහණෙනි, විකාරයට එවත් වෙනස් වීමට පැමිණෙන නිසා රූප කියන එකට රූපය කියලා කියනවා. දැන් මම සරලව දෙයක් අහන්න. දැන් ඔබ පාවිච්චි කරනවානේ මේ වචනේ. මේ මොකද්ද මේ වචන නම? රූපය කියන එක පාවිච්චි කරනවා නේද ඒක? දැන් රූප කියන වචනය ඔබ පාවිච්චි කරන වචනයක් නේ ගොඩක් වෙලාවට. දැන් රූප කියන වචනේ තේරුම විකාරය. දැන් සමහරුන්ට කේන්ති ගියාම කියන්නේ විකාරය කියලා. මේ විකාරය කියන වචනේ තමයි රූපේ තේරුම. ඒ කියන්නේ මේ රූප කියලා අපි හඳුනගන්න හැම එකක්ම මොනවද? ඩිෆෝම් වෙච්ච ඒවා. ඒ කියන්නේ මේ ප්‍රകൃතිය වෙනස් වෙච්ච ඒවා. හරි? දැන් අපි මේ පුද්ගලයෙක් ගත්තොත් අපි මේ මොනවා හරි කියන්නේ රූපේ කඩාගෙන 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 ගියාමනේ පරමාර්ථ රූපයට එන්නේ. ඔය පටවියාපෝ තේජෝ වායෝ ස්වරූපේට. ඒ පටවියාපෝ තේජෝ වායෝ කියන ස්වරූප එකසිත වෙලා ඒවා නිර්මාණය වෙලා ඒ තුලනේ මේ අපි මිනිහෙක් වෙලා ඉන්නවා, සත්ත්වෙක් වෙලා ඉන්නවා, ලෝකයේ තියෙනවා, අවකාශයේ තියෙනවා. නේ? ඔය ඔක්කොම හැදෙන්නේ. ඒතර ඒවා අභිධර්මයේ දකින්නේ විකාරයක් වශයෙන්. එහෙනම් රූප කියන්නේ මොනවටද? රූප කියන්නේ මොකටද? විකාරයට. ඔකේ අනිත් පැත්ත මොකද්ද? විකාරය අනිත් පැත්ත. විකෘතිය කියන එකනේ විකාරය වෙන්නේ නේද? විකාරය වෙන්නේ විකෘතිය. අපි කියන්නේ ડિස්ටෝෂන් එකක් නැත්තම් මේ ડિෆෝමේෂන් එකක්. ඒතර අනිත් පැත්ත ප්‍රകൃතිය. ප්‍රകൃතිය විකාරය හෝ ප්‍රකාරය. දැන් එතකොට මේ ප්‍රාකාරය නෙමෙයි හොඳේ. ප්‍රාකාරය කියන්නේ විත්‍ය කියන එකනේ. ප්‍රකාර. අර කියන්නේ ප්‍රකාර පරිදි කියලා කියන්නේ නේද? එතකොට මතක තියාගන්න දැන් මේ රූප කියලා කියන්නේ විකාරයක්. දැන් අපි මෙන්න මේ රිමෝට් කන්ට්‍රෝල් එක බලමු. දැන් මේකේ පටවෙ තියෙනවා, ආපෝ තියෙනවා, තේජෝ වායෝ හතර තියෙනවා. මේකේ මොකද්ද වැඩි කියන එක වෙන කතාවක් මේ හතරේ. හැබැයි මේකේ මේ හතර තියෙනවා. සාමාන්‍යයෙන් ඕනම වස්තුවක කාරණා අටක් අනිවාර්යෙන් තියෙනවා. විශේෂයෙන්ම පටවි ආපෝ තේජෝ වායෝ ප්‍රධානයි. ඒකේ එකක් බලවත් වුණත් අනිත් තුනක් ඒකේ තියෙනවම තමයි. දෙකක් බලවත් තුනක් අනිත් දෙකක් තියෙනවම තමයි. හරිද? ඒ වගේ තමයි වැඩ කරන්නේ. එකක්වත් අයින් වෙන්නේ නැහැ. රූප පරමාර්ථ වශයෙන් කියන්නේ රූපේ කඩාගෙන 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 ගියාම අන්තිමට වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න රස ගන්ධ ඕජ. ඔය අටට තමයි ඊට එහා මේක කඩන්න බෑ. අන්න ඒකට කිව්ව පරමාර්ථය කියලා. රූපේ කඩාගෙන කඩාගෙන ගිහිල්ලා අන්තිමටම කඩන්න පුළුවන් සුද්ධට්ඨකය කියලා කියන එක. මෙන්න මේ අරට පියෝ ඔක්ටෑ. ඕනම රූපයක් කඩාගෙන 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 ගිහිල්ලා අර අපි හොයනවානේ. මොකද්ද අපි හොයන්නේ? දැන් මේ විකෘතියක්නේ රූපේ කියන්නේ. අපි දැන් කඩාගෙන ගියාම හම්බෙන්නේ මොකද්ද? අපි දැන් රූපේ කඩාගෙන ගිහිල්ලා අටකට හම්බෙන්නේ මොකද්ද? සුද්ධස්. හා? මොකද්ද හම්බෙන්නේ? රූපේ කඩාගෙන ගිහිල්ලා දැන් අපි රූප තියෙනවානේ. අපි මේ හැදිච්ච රූපකේ කියලා ඒවා ඒක කඩාගෙන කඩාගෙන ගිහිල්ලා අන්තිමටම අපිට ගන්න පුළුවන් මට්ටම මොකක්ද? විකෘතිය. ආ
රූපය කියන්නේ විකෘති. එහෙනම් කඩාගෙන ගිහිල්ලා හම්බෙන්නේ මොකක්ද අන්තිම? ශුන්‍ය. ශබ්දස්ටිකේ I don't know. හම්බෙන්නේ ප්‍රകൃතිය. අපි මේ ප්‍රകൃතියට කියනවා සුද්ධට්ටකය කියලා. හරි? ඒ ශුන්‍ය කියන්නේ වෙන කතාවක්. ශුන්‍ය කියන්නේ මේ ඔක්කොම එක නාම රූප එකතු කරාමෙන කතාවක්නේ ශුන්‍ය කියන්නේ. අපි මේ කතා කරන්නේ රූපයේ ඇතුලේ කතාවක්. හරි? රූපේ පරමාර්ථයක්නේ. පරමාර්ථයක්නේ. බෙදන්න පුළුවන් අවසානම දෙයක්නේ රූපේ. ඒ රූපය දැන් අපට දිස්වන්නේ විකාරයක් වශයෙන්. නමුත් අපි මේ විකාරය කඩාගෙන කඩාගෙන ගියාම අපට ප්‍රකාරය හොයාගන්න ප්‍රകൃතිය හොයාගන්න පුළුවන්. ඒ ප්‍රകൃතිය අටක් වශයෙන් තමයි ඒක කන්ටේන් වෙන්නේ ඇතුලේ. ඒ අටට අපි කියනවා සුද්ධට්ටකයක් නැත්නම් පියෝ ඔක්ටෑන්ඩ් එකක් කියලා ඉංග්‍රීසියෙන්. පඨවිය, ආපෝ, තේජෝ, වායෝ, වන්න, රස, ගන්ධ, උජාවය. මේවා අපි ඉස්සරහට ගොඩක් කතා කරනවා. දැන් මෙතන මේ රූප කියන වචනේ තේරුම තමයි මොකද්ද? ඩිස්ටෝෂන් එක නැත්නම් ඩිෆෝම් විකාරය. එහෙනම් මේ ඔක්කොම අපි රූප විකාරයක්. කාට සාපේක්ෂවද? රූපේ ප්‍රകൃතියට සාපේක්ෂව. ඒ කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන එකට සාපේක්ෂව අපි දැන් මේ දින ඔක්කොම රූප විකෘති. දැන් බුදුහාමුදුරුව මේ සූත්‍රෙ පෙන්නුම් කරමු මේ විකෘතිය වෙන්නේ මේ විකාරය වෙන්නේ කොහොමද? තේන්නේ? රූපපතිතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. මහණෙනි විකාරයට හේවත් වෙනස් වීමට පැමිණෙන්නේ එහෙයින් රූපයයි කියම් ලැබේ. ඊළඟට කේන රූපපති කුමකින් වෙනසට පැමිණේ? සීතේනපි රූපපති. හීතලෙන් මොකද්ද වෙන්නේ? වෙනස් වෙනවා. මේ මොකක් ගැනද මේ කියන්නේ? හීතල එන්නේ මොකටද? මොන ගුණයටද හීතල එන්නේ? තේජෝ ධාතුවට. හා තේජෝ ධාතුව කියන්නේ මොකක්ද? සතර මහා භූතයන්ගෙන් එක භූතයක්. ඒ කියන්නේ එතකොට ඒ කියන්නේ මේ සතර මහා භූත ධාතු වලින් එක භූත ධාතුවක්. ඊළඟට උන් හේන පිරුප්පති උෂ්ණත්වේ කියන්නේ රස්නේ. එහෙනම් මේ දෙකම වැඩෙන්නේ තේජෝ ධාතුව. ඊළඟට jigacchaya pirupati. ඊළඟට බඩගින්නෙත් මේක වෙනස් වෙනවා. බඩගින්නෙන් කොහොමද රූප වෙනස් වෙන්නේ? ඒකත් හොඳ කතාවක් නේද? කොහොමද බඩගින්නෙන් රූප වෙනස් වෙන්නේ? දැන් අපි අපිට දැන් රූප කතා කරද්දි කියනවා කාය විඤ්ඤාති කියලා එකක් කියනවා. අපි කයින් අරව මේවා කියලා රූප හදා ගන්නවා. වචනෙන් රූප හදා ගන්නවා වචී විඤ්ඤාති. ඒ වගේම දැන් ඔය ඕවයි තියෙනවනේ පසාද රූප කියලා පහ. චක්කු පසාද, සෝත පසාද, ධාන පසාද, දිවහා පසාද, කාය පසාද. ඒවට එන අරමුණු වලට අපි කියනවා ගෝචර රූප කියලා. නේ? අන්න ඒවයි අපිට ඒ බඩගින්නට අදාළ රූප තියෙනවා. නේ? එහෙම බඩගින්න මේ රූප වෙනස් කරනවා. ඒ කියන්නේ මේ ප්‍රകൃතිය මේ විකෘතියට මේ විකාරයට පත් කිරීමට බඩගින්නත් හේතුවක්. ඒ වගේම විගච්ඡායපි ඊළඟට පිපාසායපි රූපති. ඊළඟට පිපාසයෙන්ද වෙනසකට පැමිණෙනවා. ඔව්. එතකොට එතන දිවත් බලපානවා. තවත් අර විඤ්ඤාත්තිත් බලපානවා. ඊළඟට දැන් කෑම ද්‍රව්‍යත් බලපානවා. කෑම දැන් හැදුනම ඒකත් විකාරයක් නේ. දැන් අපි හිතමුකෝ මෙතන බත් ටිකක් තියෙනවා කියලා. බත්වලත් මොකක්ද තියෙන්නේ? හැඩයක් තියෙනවා නේද? බත්වල හැඩයක් තියෙනවා. බත දැන් අපි බත මෙතන මෙහෙම තියෙනවා කියන්නේ. ඒ බත අපි අඳුරගෙන මේක ඇතුලේ පටවිය ආපෝ තිජෝ වායෝ වන්න ගන්ධ රසෝජා කොහොමද තියෙනවා? මේක තියෙන්නේ අවකාශයකනේ. මම වෙනත් රූපයක් හරහා තමයි මේ බත් ටික වෙනම අඳුරගන්නේ. zoom කරගන්න මෙතන. නේ? මේක විතරක් නෙමෙයි මේක තියෙන්නේ අවකාශයේ. දැන් මම ඉන්නේ අවකාශයක, ඔබ ඉන්නේ අවකාශයක. ඒ වෙනත් රූපයක් තියෙන නිසා අවකාශයේ නැමැති පරිච්ඡේද රූපේ තියෙන නිසා මම ඔබ අඳුරගන්නේ. එහෙනම් කෑම බීම ඔක්කොටම මේ රූප කතාව අදාළ වෙනවා. එපමණක් නෙමෙයි. දංශ, මකස, වාත, ආතප. සරින් සප සම්පස්ස. සිරින් සප සම්පස්ස. එතකොට දංශ මකස වාත තප සප සම්පස්සන් රූපතට මේ කියන්නේ සමහර ලාවට අපිට හානි වෙන සත්තු මැස්සු නේද මදුරුවෝ ඒ වගේම ආතප වාත ආතප අවුව සුලං සර්පයෝ නේද ඒ අයගෙනුත් වෙනසකටපත් වෙනවා ඒ අයත් රූප ඒ අය දස්ස කරාම අපේ රූපේ වෙනස් වෙන්න පුළුවන් නේ මේ ප්‍රകൃතිය විකාරයක් වෙපරපත් වෙනවා ඊළඟට ඒ අයගේ බලපෑම තිබෙනවා ඊළඟට ඒ අය නිසා වෙන වෙනස්කම් තියෙනවා දැන් මේක මේ සරලව සූත්‍ර පිටකනේ මේ කියන්නේ අන්න එහෙනම් මෙතන අපිට ගන්න තියෙන දේ තමයි
අපේ මේ රූපය කියලා අපි දකින්නේ ප්‍රകൃතිය වෙනස් වෙච්ච විකාරයක් නැත්නම් විකෘතියක්. එහෙනම් අපි රූපය පරමාර්ථයක් වශයෙන් හොයාගන්න නම් අපි යන්න ඕන ප්‍රകൃතිය හොයාගන්න. අභිධර්ම දේශනාවේ රූප විග්‍රහයේ අන්තිමම බොටම් එකට යන්න. ඒ බොටම් එකේ තියෙන්නේ සුද්ධත්වය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, රස, ගන්ධ. හරි. එතනින් අපි දැන් ඉස්සරහට යමු රූපය ගැන මේ දේශනාවත් එක්ක. රූප කීයක් තියෙනවා කියලා අපි කියවනේ 28. ප්‍රධාන රූප හතරයි. නමුත් අනිත් ඒවා ඒ හතරෙන් එනේවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ හතරෙන් නිර්මාණය වෙනවා. චිත්ත චෛතසිකයන් රූපයන්ගේ පැවැත්මෙන් තොරව නොපවතින බව. දැන් මම මෙතන කියන්න අවශ්‍ය වුණේ කෙනෙක් හිතන්න පුළුවන් දැන මේ රූප වෙනමම තියෙනවා කියලා නෑ. ඇත්තටම අපේ චිත්ත චෛතසික වැඩ කරන්නේ මොකක් නිසා? රූප නිසා. ඒ කොහොමද? දැන් මට රූපයක් පේන්නේ නැත්තම් මම කොහොමද මගේ හිතක් හැදෙන්නේ? හොඳ හෝ නරකම. එහෙනම් චිත්ත චෛතසික ඒ හැම දෙයක්ම රූපයන්ගෙන් තොරව පවතින්නේ නෑ. ඒ වගේම රූපයට චිත්තචෛතසිකවතුලින් තොරව පවතින්න බෑ. ඒ නිසා කියනවා රූපයේ චිත්තක්ෂණ රූපයේ ආයු කාලයක් තියෙනවා. ඒක සම්බන්ධ කරනවා චිත්තක්ෂණයට. 17 ගානේ සම්බන්ධ කරනවා. චිත්තක්ෂණ 17ක්. මොකද දැන් කෙනෙක් තෝට් එකක් හදාගන්න චිත්තක්ෂණ 17ක් යනවා නම් ඒ තෝට් එක ඇතුළේ රූපයක් තියෙනවනේ. ආන්න. රූපාදේශණයට 17ක් දානවා. ඒ කියන්නේ යම් සිතක් හදා ගන්න රූපයක් අරමුණු වෙනවානේ මොනවා හරි අරමුණක්. ඒ අරමුණ අනිවාර්ය රූපයක්. එතකොට ඒකේ උපාද ෂණයට චිත්තක්ෂණ 17යි, පවතින ෂණයට තිතියට 17යි, කන ෂණයට තවත් 17ක්, 51ක් කියලා කියන රූපය 57 50 14ක් කිත් පුනගේ 51 ෂණයකට මේ චිත්තක්ෂණ ප්‍රමාණයකට පත් වෙනවා. එනම් බැලුවම මේ රූපයයි නාමයයි එකටම වැඩ කරන්නේ වෙන් කරන්න බෑ. නමුත් අපි මම කිව්වනේ ද නාම කඩන්න පුළුවන්ද? නාම කඩන්න පුළුවන්ද? මොකද නාම කඩන්න පුළුවන්ද? නාම රූප කඩන්න පුළුවන්. මොකද කඩන්න පුළුවන් මේ දෙකෙන්? නාම කඩන්න පුළුවන්ද? මම ඉදා දවසක් පැහැදිලි කරා. දැන් අපි කියනවානේ මේ නාම රූප කියලා. නාම රූප කියන එක අපි කවුරුත් දන්නවා. එතකොට නාම කියලා තියෙනවානේ. දැන් චිත්ත චෛතසික මොනවද? මොනවද ඒවා? නාම. ඒවා කඩන්න පුළුවන්ද? ඒවා අපිට පුළුවන් මෙහෙම ගලවලා දාන්න. නාම මෙන්න මේ චිත්ත ටික මෙන්න චෛතසික පුළුවන්ද ගලවන්න? බැහැ. ඒව ගලවන්නට බෑ. ඒවා එන්නේම එකට. හැබැයි නාම රූප ගලවන්න පුළුවන්ද? පුළුවන්. නාම රූප ගලවන්න මේ කරන්නේ යන්නේ මේ වැඩේ තමයි. මේ කරමින් ඉන්නේ ඒක. මේ රූප ටික ගලවලා දාන්න හදන්නේ මේ ඔක්කොම. දැන් මේ වැඩේ රූප ගලවනවා. නාමයෙන් රූප ගලවලා දාන්න. රූප වෙනම අරන් පෙන්නනවා. මෙන්න රූපේ. මෙන්න ඇතුළේ තියෙන දේවල්. චිත්ත චෛතසිකයන් රූපයන්ගෙන් පැවැත්මෙන් තොරව පවතී. අන්න බාධ ටික මම කලින් කිව්වනේ හීතල, උෂ්ණත්වය, බඩගින්න, පිපාසය. මේ නිසා මේ රූපේ ප්‍රകൃති භාවය වෙනස් වෙලා විකාරයක් බවට පත් වෙනවා. ඒ විකාරය තමයි අපි රූපයක් කියලා මේ ගන්න. පුද්ගලයෙක්, සත්වයෙක්, ලස්සන කෙනෙක්, අවලස්සන කෙනෙක්, කෑමක්, බීමක් ඔය ඔක්කොම ගන්න අපි විකාරයටපත් වෙච්ච රූපයක්, ප්‍රകൃතියටපත් වෙච්ච ප්‍රකාරයටපත් වෙච්ච රූපයක් නෙමෙයි. මතක තියාගන්න. රූපය පරමාර්ථ ධර්මයක් වුණත් ත්‍රිලක්ෂණයට ගෝචරයි. රූපේ පරමාර්ථයක් වෙනවා. දැන් චිත්තත් එහෙමනේ, චෛතසිකත් එහෙමනේ, රූපයත් එහෙමනේ. ඒ තුනම ත්‍රිලක්ෂණයට ගෝචරයි. නේ? ත්‍රිලක්ෂණය කියන්නේ මොකද්ද? අනිච්ච දුක්ඛ අනාත්ත. ඒකට ගෝචරයි. මේ ලෝකෙ හැම දෙයක්ම ගෝචරයි ඒකට. ගෝචර නොවන්නේ මොකක්ද? නිවන පමණයි. ඒක අසංකතයි, විසංකාරගතයි. රූප වර්ග 28යි. රූපයකට ස්වාධීනව කටයුතු කරන්න බෑ. දැන් අපි මේ රූප 28ක් කතා කරනවා. මේ 28ට තනියෙන් වැඩ දාන්න බෑ. ඒ තනියෙන් වැඩ දාන්න බැරි ඇයි? ඒව ගෲප් එකක් වෙන්න ඕන වැඩ දාන්න. එහෙම ගෲප්ස් තියෙනවා 21ක්. ඒ කියන්නේ දැන් මේ රූප දැන් අපි පටවි ගන්නවා, ආපෝ ගන්නවා, තේජෝ වායෝ මේවා වැඩ මේක දැන් සමස්තයේදී දැන් සමස්ත ෆිනොමිනන් එකට ක්‍රියාවකදී ඒ හතර වෙනම වෙන්න බෑ. ඒක එකතු වෙන්න ඕන ගෲප් එකකට. අපි ඒකට කියනවා රූප කලාප. මම දැන් සරල උදාහරණයක් කියන එක රූප කලාපයක් ගැන. එක රූප කලාපයක් ගැන. ඒ තමයි දැන් මේ රූප කලාප වල විශේෂම එකක් තමයි මේ අපි
දැන් අපි උපදිනවනේ අපි ඉපදුනාම අපි උපදින්නේ ඔය කර්ම මේ රූපවල හේතු හතරක් තියෙනවානේ කර්මජ ඊළඟට මොනවද චිත්තජ කර්මෙන් තියෙන කර්මෙන් හැදෙන රූප තියෙනවා චිත්තජ හිත අනුව හැදෙන රූප තියෙනවා ඊළඟට තියෙනවා උතුජ ඒ කියන්නේ උතුජ කියලා කියන්නේ මේ මොනවද උතු කිව්වම උෂ්ණත්වය සම්බන්ධ කරලා හැදෙනවා තිබෙනවා ඒ වගේම මේ ඊළඟට ආහාර ආහාරය මුල් කරලා හැදෙනවා තියෙනවා දැන් දැන් අපි ඉපදිලා තියෙන දැන් මේ මේ රූපේ දැන් මේ හැදිච්ච රූපේ මොකද්ද මේක කොහෙන් හැදිච්ච එකක්ද මේක උෂ්ණත්වයෙන් හැදිච්ච එකක්ද නැත්නම් මේක සිතෙන් හැදිච්ච එකක්ද නැත්නම් ආහාරයෙන් හැදිච්ච එකක්ද මේ මොකද්ද මේ ආහාර කර්මජයි මේක කර්මජයි එම නිසා දැන් අපි මම පොඩ්ඩක් ටිකක් දිග ස්ලයිඩ්ස් ටිකක් මම මේක අද මෙහෙම ගත්තම ඈතට මේක ගියාම මම ඈතට ගියාම හරි මෙන්න මේ ස්ලයිඩ් එක මේක මම අද කරන එක නෙමෙයි හතර වෙනි සතිය ගන්න මම පොඩ්ඩක් පෙන්නන්න ඔව් දැන් මෙන්න මේකේ ඔබට පේනවාද මේක නමයක් තියෙනවා මේ කර්මයට අදාළ මේ ගෲප්ස් රූප ගෲප්ස් දැන් මේකේ ඔබට පේනවාද අපි මේකෙන් ගමු මේකෙන් අපි ගමු මේකේ තියෙන 6 හරි 7 හරි මේ 6 7 කියන්නේ මොනවද මේ ඔබ ස්ත්‍රියක් නම් ස්ත්‍රියක් වුණේ කොහොමද ඔබ පුරුෂයෙක් නම් පුරුෂයෙක් වුණේ කොහොමද කියලා අපි ධර්ම කියනවා මොකද මේ රූප කලාපේ ආවේ කොහොමද එහෙනම් මතක තියාගන්න අපි මුලට යමු මේකේ තියෙන මේ දැන් අපේ ඇහැ මේ ඇස් තියෙනවනේ මේ ඇහැ අපිට ආවේ ගිය ආත්මවල කර්ම මුල් වෙලා හරි ඔකත් දැන් සමහර උපදිනකොටම ඇහැ සම්බන්ධ දේවල් තියෙනවා ඒ වගේම මේ ජීවිතේ කොච්චර හදාගන්න ගියත් ප්‍රകൃතිය ඇහැ තුලින් වෙනත් ඇහැක් දාගන්න බෑ ඊළඟට කන නාසය දිව ශරීරය මේ ඔක්කොම කර්මයෙන් උපදින රූප මේවා මේ ජීවිතේ සම්බන්ධයක් නැහැ දැන් ඉත්තිභාව පුම්භාව කියන දෙකෙන් කියන්නේ ඔබ ඔබ ස්ත්‍රියක් වෙන්නේ කොහොමද ඔබ පුරුෂයෙක් වෙන්නේ දැන් එතන මතක තියාගන්න මේ සුද්ධට්ටක ටික ඇති වෙනවා කොහෙද සුද්ධට්ටක ඇති වෙන්නේ දැන් අම තාත්තාගේ සම්බන්ධෙත් එක්ක සුද්ධට්ටක රූපයක් ඇති වෙනවා කලණයක් නේ ඒක සුද්ධට්ටකයිනේ එහෙම නේද ඒක සුද්ධට්ටකයි يعني ඒකේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධර සෝජා කියන කලණය ඊට පස්සේ ඒකට මොකක්ද එකතු වෙන්නේ මෙන්න මේක අනිවාර්යෙන් වෙන්න ඕනේ මේ ජීවිත රූපය කියන්නේ සෑම රූපයක්ම පවතින්නේ ජීවිත රූපයක් එක්කයි විශේෂයෙන්ම කර්මය මුල් කරගත්ත රූප දැන් අර උතුජ චිත්තජ ආහාර ජීවට අදාළ නැහැ අන්තර මොකද ඒවයි හේතු මේ ජීවිතේ තියෙනවනේ මේ කර්මය මුල් කරගත්ත රූප කලාප ටිකට අපි පුරුෂයෙක් වුණේ ඇයි කාන්තාවක් වුණේ ඇයි අපේ ඇස් ටික කන නාසය දිව ශරීරය මේවා තියෙන්නේ කොහොමද මේ ටිකට අනිවාර්යයෙන්ම ජීවිත රූපේ තියෙනවා මොකද ජීවිත රූපේ තමයි කර්මජ රූප කලාප පවත්වන යන්නේ ඒකට දැන් ඒක හැදුනම ඊළඟට එනවලු ඔන්න ඉත්තිභාව රූපය උප්පුම්භාව රූපය ඒකෙන් ඊට පස්සේ කලලින් පස්සේ අර විඤ්ඤාණත් එක්ක එකතු වෙලා ගන්ධබ්බය හරහා එන දැන් බලන්න මේක හරිම වැදගත් කෙනෙක්ගේ ස්වરૂපය පවා මේ රූපෙන් කියනවා හරි දැන් නැවත යන්න වෙනවා මුලට එතකොට දැන් රූපයකට තනියෙන් වැඩ දාන්න බෑ. එතන මොකක්වත් කරන්න බෑ. රූපය රූප කලාපයක් වුණොත් පමණයි වැඩ කරන්න පුළුවන් රූපයට. එහෙම රූප කලාප 21ක් තියෙනවා. කර්මයෙන් හැදෙන රූප කලාප තියෙනවා. සිත් වලින් හැදෙන රූප කලාප තියෙනවා. ඒ වගේම උෂ්ණත්වයෙන් හැදෙන ඒවා තියෙනවා. ඊළඟට උතුජ කියලා අපි වැඩ කියන්නේ. ඊළඟට ආහාරයෙන් හැදෙන රූප කලාප තියෙනවා. 21ක් තියෙනවා. රූප සිදු කරන ඊටාම වැදගත් කාර්යය වන්නේ චිත්ත චෛතසිකයන්ගේ 15 වීම සඳහා සපෝටිව් බේස් එකක් වෙනවා පදනමක් වෙනවා දැන් මම කලින් කිව්වනේ චිත්ත චෛතසික වලට රූප අරමුණු අවශ්‍යයිනේ රූප ඕන ශබ්ද ඕන ගඳ සුවඳ රස පහස සිතිවිලි ඔක්කොම අන්තිමට මොනවද මේවා මේවා රූප අපි බාහිරෙන් දකින රූප එක්ක අපි ඇතුලේ තියෙන මනෝවිඤ්ඤාණයට අදාළ වෙනවා නම් ඒවා කලින් ගත්ත රූප එහෙනම් මේ චිත්ත චෛතසික පහළ වෙන්නේ අනිවාර්යයෙන්ම
රූපය පදනමක් කරන්න. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ඇයි රූප ඕන? ඇයි ඇයි නාම වලට තනියෙන් පවතින්න බැරි? කෙනෙක් කියන්න බලන්න. දැන් මෙතෙක් කල් ලෝක එහෙම දැක්කේ නැහැ නේ. ඇයි නාමයකට තනියෙන් පවතින්න බැරි? නාම වලට ඇයි රූප අවශ්‍ය වෙන්නේ? ඇයි නාම වලට කියන්නේ චිත්තජාතික නාමනේ? අපි සූත්‍ර පිටකේ නාම කියලා කියන්නේ. ඇයි නාම රූප නැතුව පවතින්න බැරි? චෛතසික 15 වෙනි පදනමක චිත්ත චෛතසික 15 වෙන ඒව ලබා ගන්න පදනමක් ඕන හම්බවෙන්නේ. පදනමක් අවශ්‍යයි. ෆවුන්ඩේෂන් එකක් බේස් එකක් ඕන. ඒක තියෙන කොහෙද? රූපේ. රූපේ. ඒක රූපේ තියෙන. තවත් සරලව කිවහොත් ඉන්ද්‍රියන්ට අදාළ සියලු අරමුණු රූපයි. දැන් අපි කියනවානේ මේ මොනවද මොනවද ඇහැට විතරයි රූපේ ඉන්නේ කියලා. අනිත් ඒවාත් මොනවද? අභිධර්මයට අනුව ඒවත් රූප. මොකද දැන් එකට හේතුව ශබ්දයක් වුණත් රූපයක් වෙන්නේ අන්තිම. ඒගොම ගන්ධ සුවඳත් රූපයක් වෙන්නේ. මොකද අපි අඳුනා ගැනීමක් කරනවනේ. මේ ජීවිතේ ඒක ශබ්දයක් කියලා අපි ගන්නවා. අපි ඒක ගන්ධ සුවඳක් කියලා ගන්නවා. ඒ හැම එකකටම හැඩ තලයක් තියෙනවා. ඒ රූප ස්වરૂපයක් මේ හැම එකෙම තියෙනවා. එසේම රූප දැකගත හැකි තවත් ස්වરૂපයක් නම් අරමුණු වශයෙන් මේ ඔක්කොම අරමුණුනේ. එහෙනම් චිත්ත චෛතසික හේවත් නාම වලට රූප අත්‍යවශ්‍යම වෙනවා. මොකද නාම පවතින්නේ බේස් එකක් මත. ඒ බේස් එක කියන්නේ රූප. අපි උදාහරණයක් කියමුකෝ. ගයක් කියලා. ඔය ගේ තියෙන්නේ යට මොනවා හරි සැටලිමක් නම් ඒ ෆවුන්ඩේෂන් එක මොකක්? රූප. හිතන්නකෝ ගේ උඩ තියෙන ඔක්කොම මේ නාම කියලා. යට රූපෙන් තමයි නාම පවතින්නේ. රූප 28යි. පළමු රූප හතර මහා භූත රූප වන අතර අනෙක් රූප 24 උපාදාය රූප වෙති. උපාදාය රූප හටගන්නේ මහා භූත රූප හතරමත්. විදර්ශනා භාවනාවට අදාළව ගතපොත්. මොකක්ද මේ විදර්ශනා භාවනාව කියන්නේ? බෞද්ධ ධර්මයේ භාවනා දෙකක් කතා කරනවා ප්‍රධාන වශයෙන් සමතය සහ විදර්ශනාව. ඉතින් විදර්ශනාව කියන්නේ සියලුම දේවල් මේ ජීවිතයේ අප සම්බන්ධව සිදුවන සියලු දේවල් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීම තමයි විදර්ශනා භාවනාව කියන්නේ. ඉතින් මේක සමහරු සමතය මුලින් වඩලා විදර්ශනාවට යනවා. සමහර කට්ටිය විදර්ශනාවෙන් පටන් ගන්න සමතයට යනවා. සමහර කට්ටිය සමත විදර්ශනා දෙකම එකට කරනවා. අර කියන්නේ මේ යුගනත්ද කියලා. එතකොට දැන් කවුරු හරි විදර්ශනා භාවනාව කරන්න ගියාම මේ රූප වැදගත් වෙනවා. මොකද රූපය දකින්නත් ඕනේ අනිත් දුකනත්. විදර්ශනා භාවනාව විපස්සනා භාවනාවට අදාළව ගත්තොත් මේ රූප 28 කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මම කියන සරල වේදේ. දැන් මේ 28ෙන් මේ 28 ගත්තොත් මේ 28ෙන් 18ක් විදර්ශනා භාවනාවට දාගන්න පුළුවන්. අනිත් 10 දාගන්න බෑ. ඇයි ඒ? මොකද ඒකට හේතුව? මේ දැන් 28 අපි ආයි කඩනවා තවත් දෙක කොටස් දෙකකට. අපි කියනවා නිප්පන්න රූප අනිප්පන්න රූප. නිප්පන්න රූප කියන්නේ ඒ රූපයට අදාළ ලක්ෂණයක් තියෙනවා, ස්වභාව ලක්ෂණ. ඒ 18ක් තියෙනවා. මේ 28ෙන් 18ක් තියෙනවා. ඒවට අදාළ ලක්ෂණයක් තියෙනවා. අනෙක් 10 අදාළ ලක්ෂණයක් නැහැ ඒකට. හරි? 10ක් තියෙනවා අදාළ නැහැ. ඒතකොට ඒ 10 ගන්න බෑ විදර්ශනාවට. මොකද විදර්ශනාවේදී අනිවාර්යයෙන්ම ස්වභාව ලක්ෂණේ බලන්න අවශ්‍යයි. එනම් නිප්පන්න රූප, ඒවට තව නම් දෙකක් ඉන්නවා, සභාව රූප හෝ සලක්කන රූප සහ අනිප්පන්න රූප වශයෙන්. නිප්පන්න රූපවල සභාව ලක්ෂණයක් තියෙනවා. සභාව ලක්ෂණයක් කියන්නේ දැන් මේ ඕනම දෙයකට අදාළ ලක්ෂණයක් තියෙනවනේ. ඒ කියන්නේ ඒකේ ආරම්භයක්, පැවැත්මක්, විනාශය. ඒවයි තියෙනවා හට ගැනීමක්, පැවැත්මක්, විනාශ වීමක් සහ මේ රූප හොයන්න. ඇත්තටම රූප හොයන්න පුළුවන් හේතු තියෙනවා. දැන් අනිප්පන්න රූපවල එහෙම එකක් නැහැ. ඒක ටිකක් ඇබ්ස්ට්‍රැක්ට්. ගොඩක් ඇබ්ස්ට්‍රැක්ට්. ඒ කියන්නේ ඇබ්ස්ට්‍රැක්ට් කියන්නේ ඒක ගැන අපිට හිතා ගන්න බෑ. එහෙම අපිට ස්වභාව ලක්ෂණයක් හොයා ගන්න බෑ. ස්වභාව ලක්ෂණය නැති කිසිදු රූපයක් විදර්ශනාවට අරමුණු වශයෙන් ගන්න බෑ. එහෙනම් අපිට ගන්න වෙන්නේ මොනවද? අර නිප්පන්න 18 පමණයි. මෙම අනිප්පන්න රූප කම්මචිත්ත උතු සහ ආහාර. කම්මජ චිත්තජ උතුජ ආහාරජ කියන අර කර්ම සමුත්ථාන පාඩම අපි කතා කරනවා ඒවා. ඒ කියන්නේ මේ කර්ම නෙමෙයි රූප සමුත්ථාන. රූප සමුත්ථානේදී අපි කතා කරනවා මේ රූප ඇති වෙන හේතු හතරට සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ
එකෙනෙ මේ 10ක් තියෙනවා මෙතන ඒවා මේ හතරෙන් ඇතිවෙනවා නෙමෙයි. එකෙනෙ වල හේතුවක් නැහැ. ඒවා ගොඩක් වෙලාවට ඇතිවන්නේ මේ මේ 18ට පවත්වන් යන. මේ 18ට හෙල්ප් එකක් වශයෙන් පවතින. උදව්වක් වශයෙන් පවතින. එම නිසා ඒවට අපි කියනවා අසභාව රූප, අසලක්ෂණ රූප. ඒවා සංකත ලක්ෂණයක් නැහැ. ඒ වගේම අසම්මසන රූප. විදර්ශනා භාවනාවට ගන්න එපා කියලා කියනවා 10. එහෙම කියනවා. මෙතන අපි කියන්න ගියේ රූප 28යි ඒ 28ේ ප්‍රධාන බෙදීම මහා භූත රූප 4යි උපාදාය රූප 24යි උපාදාය කියන්නේ මහා භූත රූප 4ෙන් හැදෙනේම ඊළඟ ලක්ෂණය තමයි ඒවා දෙකකට බෙදන්න පුළුවන් නිප්පන්න රූප අනිප්පන්න නිප්පන්න කියන්නේ කම්ම චිත්ත උතු සහ ආහාර කියන කර්ම මේ රූප හේතුවකින් හටගන්න රූප සස්භාව ලක්ෂණයක් තියෙනවා අනෙකුත් 10ක් තියෙනවා ඒ 10 කම්ම චිත්ත උතු ආහාර කියන මුලාශ්‍රයෙන් හටගන්න ඒවා නෙමෙයි. එම නිසා ඒවා විදර්ශනා භාවනාවටවත් ගන්න එපා කියලා කියලා තියෙනවා. හොඳයි. මෙන්න මේක තමයි සාමාන්‍ය රූප විග්‍රහ. පේනව නේද? ඔන්න දැන් ওই මුලින්ම තිබෙන්නේ මහා භූත රූප 4. ඊට පස්සේ පසාද රූප 5යි, ගෝචර රූප 4යි, භාව 2යි, භාව රූප 2යි, හදේවත් රූප 1යි, ජීවිත රූප 1යි, ආහාර රූප 1යි, පරිච්ඡේද රූප 1යි. මෙතන මේ විඤ්ඤාති රූප දෙකයි විකාර රූප තුනයි. නමුත් මේ පහම විකාර රූප ඇත්ත වශයෙන්ම විඤ්ඤාති දෙක විකාර රූප ලක්ෂණ රූප හතරයි. කීයද ගාන ඔක්කොම? 28යි. දැන් ඔබ දන්නේ නැහැ නේද නිප්පන්න අනිප්පන්න කතාව. කොහොමද මේ ටික බෙදාගන්නේ කියලා? අපි බලමු මේ ටික. මම සරල පොඩි උදාහරණයක් කියන්නම් මෙතන. දැන් මෙතන සරලම විදිය තමයි මෙන්න මේ මෙතන පරිච්ඡේද ඉඳලා තීරමණ යටට හතරක් महाभूत प्रसाद गोचर भाव हदेवत् जीवित आहार अन्न निप्पन्न कर्मय हो चित्त हो उतुजहो आहार निप्पन्न स्वभाव लक्षण परिच्छेद विज्ञाति विकार लक्षण अनिप्पन्न අරවයින් හැදිච්ච ඒවා නෙමෙයි. අනේක තමයි නිප්පන් අනිප්පන් දැන් ඊළඟට පෙන්නන්න එක. මේ තින්. මේ බෙදීමේදී පේනවා දැන් ඔන්න ඔතන මහා භූත රූප 4යි. මහා භූත රූප 4යි, පසාද රූප 5යි, ඒ ටික ඇවිල්ලා ආහාර දක්වාම තෙන්න ඇවිල්ලා අනිත් ටික යනවා අනිප්පන්න කියලා 10ක්. මොකද ඒවට අර කිසිම හේතුවක් නැහැ. ඒව නිකන් අර මේවා සම්බන්ධයෙන් किसी में मूलाश्रय की तरह हट गए ठीक है बेद नम एक गाने पाकिन विदर्शन आवटा मेतन तवाद बेदीम अरे महाभूत रूप हाथ उपाध्याय दूसरी हाथ अतिर अभी मैं एक कथा कर भाई पा तवट विस्तर करा महाभूत रूप हाथ प्रसाद रूप पहा कोचर रूप हाथ भाव रूप हदेवत् रूप जीवित रूप आहार रूप ඉතින් මේ ටික අනිප්පන්න 10 පරිච්ඡේද 1යි විඤ්ඤාති 2යි විකාර 3යි ලක්ෂණ 4යි. නමුත් අභිධර්මයේ තුල මේ විඤ්ඤාතිත් ගන්න විකාරයක් කළා විතර කෙලින්ම 5යි. දැන් මේ විඤ්ඤාති විකාර 3යි ඒක ටිකක් සැරටම ගන්නවා රූප ඇතුලෙත් විකාරයක් කියලා. මොකද මුතරු කියන්නේ ඇත්ත වශයෙන්ම. ඔක්කොම විකාරයක් තමයි. මේ රූප ඔක්කොම විකාරයක්. නමුත් ඒ දෙ පහ ගන්නවා විශේෂ විකාර. අර අපි චිත්තවල කිව්වනේ හැම චිත්තයකටම අකුසල චිත්තයකටම මෝහය බලපානවා. හැබැයි මෝහ චිත්ත දෙකකුත් තියෙනවා කියලානේ. අනිවාර්යයෙන්. හරි. ඔන්න අපි යනවා තාම වැදගත් ස්ලයිඩ් එක පටන් ගන්න තැන. මහා භූත රූප 4. දැන් මේ මහා භූත රූප 4 මොනවද මේ 4? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ මේවට ධාතු කියන්නේ? ඒ ධාතු කියන්නේ මේවට? කෙනෙක් කියන්න බලන්න. ඒවා තවත් එක්කින් හැදිලා නැහැ ඒක. ධාතු කියන එක අපි කොහොමද පරිවර්තනය කරන්නේ ඉංග්‍රීසියෙන්? අපි සාමාන්‍යයෙන් දාන්න විදිහට අපි සාමාන්‍යව ගත්තා. එලෙමන්ට් එකක් කියලා නේ. එලෙමන්ට් එකක්. එතකොට දැන් ධාතු කියන්නේ මූලිකම ස්වરૂපයක්. දැන් ඔය මජ්ක්‍ධිමනිකායේ සූත්‍රයක් තියෙනවා ධාතු විභංග සූත්‍රය. ඒක කියනවා ගොඩක් විග්‍රහ කරනවා. ඒ ධාතු කියන්නේ මොනවද? ආ ඒක කියනවා අගතනකදී අට්ඨා රස ධාතු විග්‍රහය කියලා. අහලා තියෙනවද?
ධාතු 18ක් කතා කරා. චක්කු ධාතු, සෝත ගාන, චක්කු ධාතු, සෝත ධාතු, ගාන ධාතු, ජීවහා ධාතු, කාය ධාතු, මනෝ ධාතු 6යි. රූප ධාතු, සද්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු, ධම්ම ධාතු. චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ඊළඟට ගන්ධ විඥාන ධාතු, ගාන විඥාන ධාතු, ජීවහා විඥාන ධාතු, කාය විඥාන ධාතු, මනෝ විඥාන. හයවරක්ම ධාතු. මේ ධාතු විග්‍රහ විග්‍රහයක්. ඒ කියන්නේ ධාතු කිව්වම මේ එලෙමන්ටරි ලෙවල් එක. දැන් මෙතන පටවි කියන්නේ පොළවටද? ඈ? මෙතන පටවි කියන්නේ පොළවටද? මොකද පටවි කියන්නේ? ඝන ඝන නෑ. දැන් මේ මෙතන පටවි ආපෝ තේජෝ වාදේ පටවි කියන්නේ පොළවනේ පෘථිවියේ පටවි කියන්නේ. දැන් මෙතන ආපෝ කියන්නේ වැගිරෙනවා කියන එක. තේජෝ කියන්නේ උණුසුම, වායුව කියන්නේ හමනවා කියන එක. මොකද මොනවද මේ? තද තද ගතිය. ඔව් මොනවද තද ගතිය? මොනවද මේ? මේ මොනවද මේවත් අපි පොඩක් ඈතින් ගිහිල්ලා බලමු. මේ පද පදයේ පරිවර්තනය කරන්නේ නැතුව ඈතින් ගිහිල්ලා බලන්න මේ හතර මොනවද කියලා. මේ රූපේ තියෙන ප්‍රාථමිකම ලක්ෂණ ටිකක් නේ. රූපයක තියෙන ප්‍රාථමික කඩලා 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 අන්තිම තැනට දැම්මුත් වෙන ලක්ෂණ ටිකක්. ඒ කියන්නේ තද ගතිය. තද විතරක් නෙමෙයි. අපි ධර්ම කියනවා කක්කල මුදු. කක්කල කියන්නේ hardness කියන එකයි. මුදු කියන්නේ softness. ඒක නේද? Any quality between hardness to softness. ඒක දැන් අපි හිතමු දැන් මේක hard වෙනවා. ඊළඟට තව මොනවාරි එකක් ගමු. මෙන්න මේක ගමු. මේක soft නේ. එනත් පින් එක soft වෙනවා. ඒකෙත් පටවි තියෙනවා. එහෙනම් මොකක්ද? තද ගතියේ ඉඳලා මෘදු ගතිය දක්වා තිබෙන සියලුම quality එක අන්න පටවි ධාතු. මෙහෙම අහලා තියෙනවද මිට කලින්? පටවි ධාතු කියන්නේ මෙහෙම දෙයක් කියලා අහලා තියෙනවද මේ hardness to softness අතරේ තිබෙන හැම දෙයක්ම කියලා අහලා තියෙනවද? නැහැ. අහලා නැහැ නේද? ඔන්න ඕකයි අභිධර්මයේ තියෙන වෙනස. කක්කල කියන්නේ hardness, මුදු කියන්නේ softness. ඒක මේ දෙක අතර තියෙන සියලුම level එක, quality level එක අපි කියන්නේ පටවි කියලා. එහෙනම් අපි යමු ආපෝ. ආපෝ කියන්නේ ආපෝ කියන්නේ වැගිරෙනවා කියන එක. දැන් අපි වැගිරෙන දේවල් දකින්නවානේ කෙලින්ම වතුර දකින්නවා, තෙල් වගේ දේවල් දකින්නවා. නමුත් අභිධර්මයේ විස්තර කරනවා මේ වැගිරෙනවා කියන්නේ ආබන්ධන පග්ගරණ. ආබන්ධන කියන්නේ cohesion and liquidity. දැන් ඒ කියන්නේ දැන් කොහීෂන් එකක් ගත්තොත් දැන් අපි හිතමු දැන් මේකේ තියෙනවද වැගිරෙන ගතිය? මේකේ තියෙනවද? මේකේ තියෙනවද වැගිරෙන ගතිය? මේකේ තියෙනවද? නමුත් මේක මේ කොහීෂන් එකක් වෙලා තියෙනවා. දැන් මේක ඇවිල්ලා උණු කරන්න ඕනේ. මේකේ තියෙන්නේ කියන උණු කරපුවා. ඒතර එහෙනම් අපි දැන් ගොඩක් අය ආපෝ කියලා කියන්නේ වැගිරෙන එක විතරයිනේ. නෑ. එතකොට any quality level between cohesion to liquidity. ඒ කියන්නේ ආබන්ධන තත්ත්වයේ ඉඳලා පග්ගරණ තත්ත්වේ. ඒ කියන්නේ පග්ගරණ කියන්නේ මොකක්ද අපි කියන්නේ? මේ සිංහලෙන් කියන්නේ ඒකට ටිකක් වැගිරෙන තත්ත්වය සමහර වෙලාවට අපි ඒක ක්‍රිස්ටලයිස් කරපු ස්ඵටිකරණය කරපු තත්ත්වයක් තියෙනවානේ. දැන් අපි වැගිරෙන දේවල් අපි දැන් අපි ගමුකෝ මෙල් අපි ෆ්‍රීස් කරන තත්ත්වයක් තියෙනවා. වැගිරෙන දේ නමුත් ෆ්‍රීස් කරනවා. ඒතර ඒකේ මොකක්ද තියෙන්නේ? වැගිරෙන එක ප්‍රීස් වුණාම ඒක තියෙනවා. ඒ තියෙන්නේ මොකක්ද? ඒ තියෙන්නේ ආපෝ ස්වරූපයක තියෙනවා හැංගිලා. ඒ නිසා ආපෝ කියන්නේ ලික්විඩිටි මට්ටමම නෙමෙයි. ඒකක් තියෙනවා. ඒක තමයි අපිට පේන ප්‍රධානම අර්ථය. නමුත් වැගිරෙන දෙයක් අපිට පුළුවන් ස්ඵටිකරණයක් කරන්න, ක්‍රිස්ටලයිසේෂන් එකක් කරන්න, නැත්නම් ෆ්‍රීස් කරන්න පුළුවන්. නැත්තම් අපිට තව එක එක ඒවා මේ අපි දැන් කෑම වෙනකොට කරන දේවල් ටිකක් තියෙනවා, gardening වල කරන දේවල් තියෙනවා, construction වල කරන දේවල් තියෙනවා. ඒවා කරාම අපිට liquidity කියන එක හොයාගන්න බැහැ. නමුත් liquidity එක ඇතුළේ තියෙනවා. ඒක වෙන ස්වරූපයකට පත් කරනවා. එහෙනම් අන්න ඒ liquidity වෙන ස්වරූපයකට පත් කරාම එතන ඒක ඉඳලා ඒක වැගිරෙන මට්ටම දක්වා තියෙන සියලු එබඳු ස්වරූප වලට අපි කියනවා ආපෝ ධාතු කියලා. ඊළඟට තේජෝ ධාතු. තේජෝ කියන්නේ මොකක්ද? තේජෝ කියන්නේ උණුසුම. උණුසුම. ඇත්තම තේජෝ ධාතු කියන්නේ මොකක්ද? පොඩ්ඩක් වෙලාව යන හින්දා මන්ට යන්න කරන්නත් වෙනවා. ඒක පාඩමක් නිසා. තේජෝ ධාතු කියන්නේ උණුහ භාව, සීත භාව. ඒ කියන්නේ hotness to coldness. ඒ කියන්නේ උණුසුම සීතල අතර තියෙන සියලුම දේවල්. දැන් මේ අතරේ වෙන දේවල් තියෙනවද?
මොනවද තියෙන දේවල් කියන්න බලන්න. උණුසුමයි හීතලයි අතර තියෙන දේවල් කියන්න බලන්න. මද්දුම උණුසුම කියන එක හොඳට පේනවා. මේ පැත්තෙන් නේ අපි දැන් මෙහෙම ගමුකෝ. දැන් මේ අපි දේශගුණයක් ගත්තොත් උණුසුම ආද අපට දැනෙනවා. ඊළඟට තව මාස කිහිපකින් අපට හීතල දැනෙනවා. සීතල. ඔය අතර දේවල් තියෙනවද? ඔය අතර දේවල් ගොඩාක් තියෙන වෙනස්කම්. ඒතර ඒ හැම වෙනස්කමක්ම අපි කියන්නේ තේජෝ ධාතු කියලා. ඊළඟට වායෝ ධාතු. වායු ධාතු කියන්නේ හමන ගතිය. හමන ගතිය. හමන ගතිය කියන එක විතරමද වායු ධාතු? දැන් අපි කැම ටිකක් ගත්තම කොහොමද කැම ටික දිරවන්නේ? කැම ටිකක් මෙතන දාගත්තම අනුකූත් කරන්නේ නැහැ නේ. ඔක්කොම යනවා නේ එහෙන් මේ. මොකද ඒ? ඒ මොකද ඒ? අවකාශයත් අවකාශයක් තුල තියෙනේ ඔක්කොම. නමුත් කොහොමද කොහොමද අපි ගන්න කැම ටික මේ අන්නස්රෝතේ හරහා කොහොමද යන්නේ ක්‍රියාත්මක වෙන්නේ? එතන වායු ධාතු බලපෑමක් තියෙනවා. 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 ඒ කියන්නේ ඒක පුෂ් කිරිලක් තියෙනවා. එතන අපි කියන්නේ මෙතන වායු ධාතුව කියන්නේ විත්තම්බණං සමුදීරණං. ඒ කියන්නේ ප්‍රෙෂර් කරන එකේ ඉඳලා මූවමන්ට් එක දක්වා මේ දින ඔක්කොම ස්ටේට්ස් ක්වොලිටි ලෙවල් ප්‍රෙෂර් මේ කියන්නේ රෙසිස්ටන්ට් හෝ ප්‍රෙෂර් තල්ලු කිරීම කියන තැන ඉඳලා තල්ලු කරාම මූවමන්ට් එකක් වෙනවනේ දැන් කැමරේ එක ගත්තම එතන තල්ලු කිරීමක් වායු ධාතුවෙන් තියෙනවා ඊට පස්සේ ඊළඟ මොකක්ද වෙන්නේ එතන මූවමන්ට් එකක් වෙනවා මේ අන්නස්රෝතේ හරහා ගිහිලා ජීර්ණය වෙලා ඔක්කොම වෙනවනේ ඒ සියලු ඒ අතරේ තිබෙන සියලුම ස්වරූප වලට අපි කියනවා වායු ධාතු කියලා එහෙනම් පටවි ආපෝ තේජෝ වායෝ කියන්නේ නිකන් ලොකු විග්‍රහයක්. නිකම්ම නිකන් තද ගතියවත්, නිකම්ම නිකන් වැగిරණ එකක්වත්, නිකම්ම නිකන් උණුසුමක්වත්, නිකම්ම නිකන් හමන ගතියක් නෙමෙයි. ඒ ඇතුළතේ සියලුම දේවල් ටික අන්තර්ගත වෙනවා. බුදුරජාණන් සර්වඥයන් වහන්සේ පဋාණ පකරණේදී ප්‍රකාශ කරන මොකද මේ? ඒකං මහා භූතං පටිච්ච තයෝ මහා භූතා. ඒ කියන්නේ මේ එක මහා භූතයක් පටවි ධාතු ගම පට මේ එක මහා භූතයක් නිසා අනිකුත් මහා භූත තුන පවතිනවා. දැන් අපිට අපේ තියෙන මේ මෝහයෙන් ඉඳ අපි මොකද්ද හිතන්නේ? මේකේ තියෙන පටවි විතරයි කියලා අපි. ඒව නෙමෙයි ඒ පටවිය මේ පටවියෙන් ඉඳ මේක ඇතුළේ තියෙන තව තුන අනිත් තුනක් පවතිනවා. ආපෝත් පවතිනවා, තේජෝත් පවතිනවා, වායෝත් පවතිනවා. අපි හිතමු ආපෝ කියලා වතුර ටිකක් ගන්න. ඒ වතුර ටිකෙත් තියෙනවා පටවි ගතිය. ඊළඟ තේජෝ ගතිය. මොකද ආපෝ අපර කලින් පේනවනේ. වායු ඔක්කොම තියෙන වතුර තුන. ඊළඟ තයෝ මහා භූතේ පටිච්ච ඒකං මහා භූත. මහා භූත රූප තුනක් නිසා එක මහා භූතයක්. සමහර මහා භූත රූප තුනක් වගේ දින රූප කෙලින්ම තියෙනවා. අපි මොතන බැලුවා. ඒ වගේ තුනක් නිසා එකක් එක මහා භූත රූපයක්. ඒ කියන්නේ වැඩි නොපෙනෙන මහා භූත රූපයක් අර තුන නිසා. ද්වේ මහා භූතේ පටිච්ච මහා භූත මේ මහා භූත උපජ්ජ සමහරවිට දෙකක් හින්දා තවත් මහා භූත රූප දෙකක් උපදිනවා මේ වගේ අපි පဋාණප්ප කරන්නේ මේක ලොකුම තැනක් සාමාන්‍යයෙන් කියන්නේ මේ අභිධර්ම පිටකේ පဋාණප්ප කරන්නේ කියන්නේ ලොකුම පොත කියලා. ඒ කියන්නේ අභිධර්ම ග්‍රන්ථවල වැදගත්ම පොත කියන්නේ පဋාණප්ප කරන්නේ. මොකද ඒකේ තමයි දැන් ගොඩක් වෙලාට කියන අභිධර්ම ඉගෙන ගන්න ඕන කවුද? පටිච්ච සමුප්පාදය තේරෙන්නේ නැති කට්ටිය. මේ පටිසමුප්පාදය තේරෙන්නේ නැති මිනිස්සු තමයි අභිධර්ම ඉගෙන ගන්න. ඒ පටිසමුපාදේ හරියටම කියලා තියෙන්නේ පဋාණප්ප කරන්නේ. අනිත් පොතලත් තියෙනවා පဋාණප්ප කරන්නේ. බලමු ඉස්සරහට මේ මොනවද කියන්නේ? කියන්නේ පච්චේ කියලා පාඩමක් අපි කරන්න ඉඳන් ඉන්නේ එදාට අපි ඉස්සර කළා. දැන් අපි එහෙනම් ඔය මෙතන දෙනවා කිසිම මහා භූත රූපයක් තනිව පහළ නොවේ. ඒවා හතරම එක විට පහළ වේ. පටවියණු ස්වરૂපයන් මිස පොතු විය නොවේ. ඉස්සරහට යමු. හොඳයි අනිත් ඒවට යන්න කලින් මේ දක්වා ප්‍රශ්නයක් තිබෙනවද මොකක්ද? තාම මහා භූත රූප ටික විතරයි කරේ. තව තියෙනවා විස්තර කරන්න. මෙතන බුත් ප්‍රශ්නයක් තිබෙනවද? ඒ විද්‍යාව එහෙම කරපු කෙනෙකුට මේක කොච්චර වැදගත් වෙනවද? ගොඩක් වැදගත් වෙන කාරණා. මොකද රූපේ භෞතිකත්වය අල්ලන කට්ටිය. ඒතර භෞතිකත්වය ගැන බුදුදහමේ කියවෙන්නේ අභිධර්මයේ පමණයි. හොඳට. නම් මේක ආයෙත් හරිම වැදගත්. භෞතික විද්‍යාව, විද්‍යාත්මකව බලන විද්‍යාවෙන් බලන්නේම රූප හරහා. අනිත් පැයටත් වැදගත්. මොකද අනිත් පැයට හිතන් ඉන්නවා නම් බුද්ධාගම කියන එක නිවනට යන එකක් විතරයි කියලා. ඒ වගේම නිවන තුළ කොච්චර දේවල් සර්වඥන් වහන්සේ බලලා තියෙනවා. කොච්චර දේවල් විනිවිද දැකලා තියෙනවා. මම කියන්නේ ඒක.
හොඳයි ප්‍රශ්නයක් නැහැ අපි ඉස්සරහට යමු. දැන් මේ මහා භූත රූප හතර නිසා ඊළඟට අපට දකින්න තියෙන ප්‍රධානම රූප වර්ග මේ උපාදාය රූප. දැන් මෙතනින් පල්ලෙහාට උපාදාය රූප. ඒ වගේම අපි මේවා තාම නිප්පන්න. පහක් තමයි පසාද රූප. මොනවද මේ පසාද රූප කියලා කියන්නේ? චක්කු පසාද, සෝත පසාද, ගාහන පසාද, ජීවහා පසාද, කාය පසාද. මොකද්ද මේකෙන් කියන්නේ? මොනවද මේකෙන් කියන විශේෂ කාරණා මොකක්ද? ඒක ආයතනවල සංවේදී ස්ථාන. එක එක ස්ථානවල එක 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 අරමුණු වල සංවේදී ස්ථාන. හරි. දැන් අපි සූත්‍ර පිටකේ අපි අඳුරගන්නේ කොහොමද අපි මේ මේ ඉන්ද්‍රියන්ට අරමුණු වෙනවා කියන එක? අපි කොහොමද අඳුරගන්නේ? දැන් අපි සූත්‍ර පිටකේ දැන් ගොඩක් අය දන්නවනේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියලානේ. මනස මෙතනට ගන්න. මොකද පසාද රූප වල ගන්න අර බාහිර පේන ටික පමණයි. එතකොට ඇහැ කන නාසය දිව ශරීරය කියන දේ තමයි ගොඩක් අය. නමුත් අභිධර්මයේ ප්‍රකාශ කරන පෙන්වු කරනවා සර්වඥන් වහන්සේ මේ ඇහැ නෙමෙයි අරමුණු ගන්න. කන නෙමෙයි අරමුණු ගන්න. නාසය නෙමෙයි අරමුණු ගන්න. දිව නෙමෙයි අරමුණු ගන්න. ශරීර නෙමෙයි අරමුණු ගන්න. මොකද්ද ගන්න? ඇහි තියෙනවා එක්තරා තැනක් චක්කු පසාදයක. එතෙන්ටයි අරමුණේ. කනේ තියෙනවා එක ස්ථානයක් සෝත පසාදයක. එතෙන්ටයි ශබ්දේ අරමුණේ. ගහණේ තියෙනවා එක්තරා තැනක් එතෙන්ටයි ගඳ සුවඳෙන් අපි කියන ගහන පසාද. දිවේ තියෙනවා රසය එන්නේ දිවට නෙමෙයි. දිවේ එකතරා තැනකට අපි කියනවා ජීවහා පසාදයක. ඒ වගේම ඇඟට එනකොට අරමුණ පොට්ටබ්බයක් ඒක ඇඟට නෙමෙයි ඉන්නේ ඇඟේ තියෙනවා එක තැන. අන්න එතනට අපි කියනවා කාය පසාද. තවත් ටිකක් සරලව කරොත් ඇහි තියෙනවා සෙන්සිටිව් මැටර් ප්ලේස්. ඒ කියන්නේ ඇහැ ඇතුලේ තිබෙනවා බොහෝම සංවේදී තැනක්. එතෙන්ට තමයි රූපයක් එන්නේ. කනේ තියෙනවා බොහෝම සංවේදී තැනක්. එතෙන්ට තමයි ශබ්දේ. ඔවගේ විභාග කතා. මෙතන මම පොඩි දෙයක් කියන්න අවශ්‍යයි. දැන් ඔය අරමුණු වෙනවනේ, අරමුණු වෙල වදිනවනේ, ඇහි ඔය චක්කු පසාදි වදිනවා, සෝත පසාදි වදිනවා, ගාන පසාදි වදිනවා, කිව්හා පසාදි වදිනවා, කාය පසාදි වදිනවා. හරි වදිනවනේ, එහෙම වදිනවද? එහෙම වදිනවද? ඔබ අහලා තියෙනවද ඔය අරමුණු වදිනකොට දැන් අරමුණු වදිනවනේ ඇවිල්ලා රූප ශබ්ද ගන්ධ රස පොට්ටප්ප වදිනවනේ ඇවිල්ලා මේ වගේ. මේ වදිනකොට බහලා තියෙනවා කවදාක්වත් චක්කු පසාදේ සෝත පසාදේ අරමුණ ඇතුළට වදින්නේ නැහැ කියලා. හරියටම ඇහි චක්කු පසාදේ වදින්නේ නැහැ. ටච් කරන්නේ නැහැ. සෝත පසාදේ ටච් කරන්නේ නැහැ. හැබැයි ගානේ පසාදේ ටච් කරනවා. දිවහා පසාදේ ටච් කරනවා. කාය පසාදේ ටච් කරනවා. ඒක අහලා තියෙනවා. අන්න ඒක හරි වැදගත්යක් මේ අභිධර්මයේ කියනවා. ඔය අභිධර්මයේ කියනවා එක තැනක මේ අසම්පත්ත රූප කියලා එකක්. අසම්පත්ත රූප කියන්නේ චක්කු පසාදය සහ සූත පසාදයට එන අරමුණු. ඒ කියන්නේ රූප සහ ශබ්ද එම පසාද දෙක ටච් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒවා බැහැරින් තමයි ගන්න. මොකද ඒකට හේතුව තමයි දැන් ඔය බ්‍රහ්මය බවට පත් වුණාම බ්‍රහ්මයන්ගෙත් ওই දෙකනේ වැඩ කරන්නේ. අනිත්‍ය වැඩ කරන්නේ ගාන පදිවහා කාය ඒගොල්ලන්ට ඕනේ නැහැ. කාමේ වැඩි ඒවයි අත් වශයෙන්. අපිට තියෙනවා. අපිට ඒක වැඩ කරනවා. එතකොට මේ අනිකුත් පසාද රූප තුනේ එන ඒව මොනවද? ගඳ සුවඳ ගන්ධේ රසය ස්පර්ශයේ කෙලිම වදිනවා ඉවිලේ දැන්. ඒක මේ බොහොම පුතග්ජන ස්වરૂපේ ඉන්න අපට ගොඩක් බලපාන කාරණාවක්. ඒ නිසා මතක තියාගන්න. ඔය දැන් අපි සරලව ගොත් ඇහැට රූප එනවා කන්ට රූප එනවා ඇත්තටම එන්නේ නැහැ ටච් වෙන්නේ නැහැ ඒක. ඒවා එක්තරා තැනකින් පිටින් ගන්නවා ඒක. ඒ නිසා අනිත් ඒවා තුන තමයි හරියටම අපි කියන්නේ ඉංග්‍රීසි ඉම්පීච්මන්ට් එකක් ආවර්ජනයක් සිද්ධ වෙන්නේ. නම් කොහොම හරි අපි දන්නේ ඇහැ කියලා ගන්න චක්කු පසාදී කියලා ඒ ගන්න. අතවසේ මේක තමයි හරි වචනේ. එහෙනම් පසාද රූප පහයි. අපි වල තව නමක් කියනවා විසී රූප කියලා. ඊළඟ ഘോഷර රූප කියේද? මොනවද මේ ගෝචර රූප කියන්නේ? අර පසාද රූප වලට එන ඒවානේ. මේ පසාද රූප විශේෂය තව නමක්. ඔව් මොනවද ගෝචර රූප කියන්නේ?
උපාදාය රූප මේකන අරමුණු දැන් මේ අරමුණු වල වන්න සද්ද ගන්ධ රස කොපොට්ට මොකද පොට්ටබ් බෝඩ් වෙලදී මෙතන නෑනේ ධර්මය සිතිවිල නෑනේ මෙතන සිතිවිල්ලේ මොනවද මේ 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 පහස නෑනේ මෙතන ටච් කියනක නෑනේ ඇයි මේ අභිධර්මයේ ගෝචර රූප වලට ටච් එක දාලා නැත්තේ ඔනම යට ලීලා තියෙනවා පොඩි ඇනටේෂන් එක මොකද පොට්ටබ්බේ ගෝචර රූප මොකද පොට්ටබ් කියන්නේ ස්පර්ශය ස්පර්ශයේ ගෝචර රූපයක් වෙන්නේ නෑ අභිධර්මයේදී ගෝචර රූපයක් යටතේ නමුත් එක තියෙනවා තැනක ස්පර්ශයේ ගෝචර රූපයක් නොවන්නේ එය මහා භූත රූප හතරේ පටවි හතරෙන් පටවි තේජෝ වායෝ කියන යටතේ විග්‍රහ වෙනවා ඒ කියන්නේ දැන් අපි හිතමු මෙහෙම ගන්නකො දැන් පටවියෙත් කියන්නේ අර අපි කියපු තද සහ මෘදු ගතිය තියෙන තැනත් තේජෝ උණුසුම සහ සීතල තියෙන තැනත් වායෝ කිව්වම අර මේ තල්ලු කිරීම සහ ඒ වගේම ගමන් කිරීම කියන තන ඒ තැනේ ඒ ඒ මහා භූත රූප තුන ඇතුලේ පොට්ටබ්බේ තියෙනවා මොකද ඒ අපි ධර්මයේ කියන ඇනලයිස් කිරීමනේ ගොඩක් ඒතර තියෙන එකක් ආයි දක්වන්නේ එහෙනම් සන්න ඇහෙනවද නැහැ අපිටත් ඇහෙන්නේ නැහැ ඇහෙන්නේ නැහැ हम दुरुख करना नवतला चेक करना दरने हम दुरुख फ्रीज से ला मांगी था ने म्यूट कर लेते थे ना दे मैं कपाट डिस्कनेक्ट हुआ हाँ कपाट डिस्कनेक्ट ना हम दुरुख ओ मुनाहरे उना फ्रीज सुना इधर पासे डिस्कनेक्ट हुना පොඩ්ඩක් අපි පොඩි මේ විදුලිය මේ ආවුණා පොඩ්ඩක් කොහොම ඉන්නක බලන්න අපි ඇහෙනවද? ඇහෙනවා ඇහෙනවා. ඔව්. අපි එක මේ කරන්ට් එක පොඩ්ඩක් ගියා. බලමු.
අපි ස්ලයිඩ් එක පෙන්වන එක තමයි ටිකක් ගැටලුවක් තියෙන්නේ මෙතන මම කතා කරන්නම් ඒ කියන්නේ අපිට අපේ ලබන සතිය ඉතිරි ටික කරන්න පුළුවන් වේ අපි කතා කරා මේ ගෝචර රූප ඇයි පහක් නැත්තේ ඇයි හතරක් වෙලා තියෙන්නේ ඒකට හේතුව තමයි අර මහා භූත රූප හතරෙන් තුනක පඨවි කියන ධාතුවෙත් තේජෝ ධාතුවෙත් වායු ධාතුවෙත් කියන මේ තුනේ පොට්ටබ්බේ කියන එක තියෙනවා. එම නිසා එතන වෙනම පහක් වෙලා නැහැ හතරයි. ගෝචර රූප. ඊළඟට හොඳයි අපි මම හිතනවා අපේ ස්ලයිඩ්ස් ටික පෙන්වන්න බැරි නිසා පොඩි ගැටලුවක් තියෙනවා මේ මේ සම්බන්ධව අපි සමහර විට කරන්ට් එක එනකන් අපි පොඩ්ඩක් වෙන දෙයක් අපිට කතා ප්‍රශ්න තිබුණා නම් කතා කරන්න පුළුවන් කාට හරි දින ප්‍රශ්නයක් තිබුණා නම් අහන්න මේ දක්වා රූප සම්බන්ධව කරපු ප්‍රශ්න තිබෙනවද මොනවා හරි? මං හිතන්නේ මුකුත් එහෙම ප්‍රශ්නයක් නැහැ නේද? අපි එහෙනම් අදට මෙතනින් අපි අවසන් කරමු. මොකද අපිට පුළුවන් ලබන සතියේ මේ මේ ටික ආයිත් අපිට මේ බැරි වෙච්ච එක කවර් කරලා අපිට රූප වාඩමේ ඉතිරි ටික කතා කරන්න. මොකද මේ තත්ත්වයට ටිකක් ස්ලයිඩ් එක නොපෙන්නවා ටිකක් අමාරුයි කතා කරන්න. හොඳයි. එහෙනම් මුකුත් ප්‍රශ්න වෙන තියෙනවද මේ සම්බන්ධව? නැත්නම් අපිට අවසන් කරන්න. හොඳයි පින්වත්නි එහෙනම් අපි ද මලගී ඥාතින්ට සහ දෙවියන්ට පින් දීලා අද දවසේ අපිට ආදේශනාව අවසන් කරමු. අපි ලබන සතියේ මේ කරන්න බැරි වෙච්ච ස්ලයිඩ්ස් ටිකත් එක්ක අපි ඒ පාඩම අවසන් කරමු. අද දවසේ ලබා ගත්තා වූ සියලුම කුසලයන් ඔබ නමින් මේ පරිලෝකීය සියලුම ඥාතින්ට අපි අනුමෝදන් කරමු. ඥාතින් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලා ඒ අය සංසාර ගමනේ දුගතියකට ගිහිල්ලා ඉන්නවා නම් ඒ දුගතින් වහා මිදෙත්වා සැපවත් සුඛ ස්ථානයක ඉන්නවා නම් එම සුඛ ස්ථානයේ දියුණු කරගනිත්වා අවසාන වශයෙන් උතුම් නිවන් සුවයටම පත්වෙත්වා කියලා සාදු ප්‍රාර්ථනා කරමු. ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම ලෝකීය සම්බුද්ධ ශාසනය ඔබ අප සෑම දිනම ආරක්ෂා කරන සීල දේව දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙලා ඔබ අප සෑම දිනම චිරාත් කාලයක් හොඳින් ආරක්ෂා කරගෙන ලබත්වා. විශේෂයෙන්ම මේ අභිධර්ම දේශනාව අපි හැමදාම මතක් කරනවා ප්‍රකාශ කරේ දෙවියන්ට සහ බ්‍රහ්මයන්ට. ඉතින් ඒ අයට මේ දේශනාවන් පැහැදිලි වුණා ගොඩක් කාලවලට. ඒ නිසා අපි එයටත් ඒ අය කැමති දේශනාව නිසා මේ පින් එයට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා ඔබ සෑම දිනම චිරාත් කාලයක් හොඳින් ආරක්ෂා කරගෙන ලබත්වා. අවසාන වශයෙන් දෙවියන්ටත් උතුම් නිවන් සුවේ මත්පත් වෙත්වා කියලා සාදුකාරයක් පවත්වමු. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.
ආකාසට්ඨා චබුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චබුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චබුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති අවසාන වශයෙන් අප ප්‍රාර්ථනා කරමු අද දවසේ ලබාගත් ආශීර්වාද කුසල් පිහිට වෙලා ඔබ අප සම්බිනාටම මේ අභිධර්ම දේශනාවන්ගේ අපේ පරමාර්ථය තමයි නාමයේ රූපේ හොඳට අවබෝධ කරගෙන ත්‍රිලක්ෂණීය තුලින් ලෝකේ දැකලා සංස්කාර tattvin විසංකාර ස්වરૂපයට පත් වෙන එක නිසා නිවන් සුවය ඒ සියලුම කුසල් ඔබ අප සම්බිනාටම මේ ජීවිතයේදීම උතුම් අමා මහ නිවන් සුවයටම පත්වන්නට ඒකාකාරීවම හේතු වෙත්වා වාසනාම් වෙත්වා කියලා සාදුකාරයත් අවිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරූ ධම්මා වද්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාති සමිච්ඡතු සාදු 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 එවැගේම හෙට දවසේ වස් පූජාව හවස 5ට තමයි පවතින්නේ හවස 5ට එන්ස පුළුවන් අය සම්බන්ධ වෙන්න පූජාවට දැන් වන්දනා කරන්න පුළුවන් සීලවන්තන් ගුණවන්තන් පුඤ්ඤක්කෙත්තම් අනුත්තරන් දුර්ලභේ නෑ මයාලත්තන් බුද්ධ පුත්තන් නමාමහං සීලවන්තන් ගුණවන්තන් පුඤ්ඤක්කෙත්තම් අනුත්තරන් දුර්ලභේන මයාලත්තන් බුද්ධ පුත්තන් නමාමහං සීලවන්තන් ගුණවන්තන් පුඤ්ඤක්කෙත්තම් අනුත්තරන් දුර්ලභේන මයාලත්තන් බුද්ධ පුත්තන් නමාමහං දැන්නම් හැමදාම තිරුවන් සරණයි අපි අද බොහොම කලාතුරකින් වෙන වැඩක් උනේ මම හිතන ප්‍රශ්නයක් වෙන්නේ අපි ඊළඟ දවසේ නැවතත් මේ ටික හොඳටම අපිට ආවරණය කරන්න පුළුවන් එකේ සැකයක් නැහැ එම නිසා මේ සතියේ අපි ස්ලයිඩ්ස් ටික නොයවා අපි මේක කරලාම ස්ලයිඩ්ස් ටික එවන්න අපි බලාපොරොත්තු වෙනවා දැන් හැමදාම තිරුවන් සරණයි තිරුවන් සරණයි